මෝහක්හලෝ නිප්හාන සමන්තා චක්කවාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදම්තා දම්මස් සවන කාලු අයං බදම්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ, සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්නී. මේ ලෝකයේ අවබෝධය කියන එක ඉතාම සිවුම්ව ඥානයට ගෝචරවෙන කොටසක්. ඔය ඕලාරික කෙලෙස්ෙක්ක හැප්ෙන ගමන්ඒ සිවුම් අවබෝධය කර අපට යන්න පුළුවන්කමක් නෑ. ැ අපේ ජීවිතේ. ගඩා කෙලෙස් වලටම ප්‍රතිචාර දක්වනකමක් ඇතුළේ තමයි අපි ධර්මය අහන්නේ. තුර කෙලෙස්වල්ට ප්‍රතිචාර දක්වනකමට ඇතුළේ ධර්මය අහනකොට ධරමීෙන් ගන්න පුළුවන් උපකාරයට වඩා කෙලෙස් විසින් අපි විශාල වසින් උදව් අරගෙන තමයි වැඩ කරන්න. කෙලෙස්වල උදව්වක් තියෙනවා කියලමයි අපට හිතෙන්. ස අපි වනාත කරන දෙයක් කිය අපි හිතන්න නැහැ කෙලෙස් සිතා හොඳ දෙයක් විදියටයි අපේ සිත පිළිගන්නේ. තින් මේ උදාහරණයක් විදිට කාමය කියල කිවොත් කැමැත්ත පංච කාමයන් කිව්වහම ඒ බොහොම හොඳ දෙයක් විදියට තමයි කාම ලෝකෙ ඉන්නයට වැටහෙන්. එතු කාමයන් හොයාගෙන කාමයන් ගවේෂණය කරගන යනවා. කාමෙන් ගවශෂණය කරගෙන යනකට අපි දන්නම නෑ අපිබ කෙස්වලට හු වෙච්ච කමක්තමයි අපට තියෙකි අපට වැටහීමක් නෑ. එතුට අවබෝධය කරා යන කෙනෙක් ස්තීරෝම අවබෝධ කරගන්න තියෙන්නේ මේ කන්දායතන ධාතූන්ගේ සමුදයයි නිරෝධය ඒ අවබෝධ කරගත්තහම අවබෝධය ඇතුළ අර කෙලෙස්වලට අවකාශය සම්පූර්ණය නැතිවල යනෝ රාගයටවත් දේසටවත් අවිද්‍යාවටවත් බවතන්හාාවටවත් පොදුසාධකය ගත්තොත් පුද්ගල භාවට ඉඩකඩ නැතුව යනෝ. එතුනි අවබෝධය තමයි අපි ටිකෙන් ටික හදාගන්න ඕන එක හදන්න බැරි නෑ අවබෝධය හදන්න බැරි නෑ පින්නත්න. එතුනි ඇයි අපි අවබෝධය කර එන්න ඕන අවබෝධය කරා එන්න ඕන මේ තුන් බවයම ජරාමරණවලින් නිදහස් තැනක් නිමී කියලා අඳුනා ගැනීමේ. එක අඳුනාගණ්ඩනන් තුන් බවය තුළ පවතින ජරාමරණ දුක ගැන අපි හණ්ඩෝන. එක නැර්බුද්ධ දේශනාව කියන්නේ. යතෝකෝ වාවුසෝ වරිය සෞකෝ ජරාමරණංච පජානාති, ජරාමරණ සමුදයෝති පජානාති, ජරාමරණ සමුදයංච පජානාති, ජරාමරණ නිරෝධංච පජානාති ජරාමරණ නිරෝධගාමිණී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ අවුසෝ අරියසාාවකෝ සම්මාදිිට්ටිහෝද. මහනිනි යම්වෙලාවක යම්මාරිය ශ්‍රාවකයෙක් තුළ සුතවා අරියසාාවකෝ ස්ෘතවත්තාරය ශ්‍රාවකයෙක් තුළ ජරාමරණයා වටහගන්නවාද ජරාමරණ සමුදය එයා අඳුනාගන්නවාද ජරාමරණ නිරෝධය ඒ පුද්ගලයා වටහගන්නවාද ජාමරණ නිරුද්ධ කරන ප්‍රතිපත්තියා වටහා ගන්නවද එපමණකින් මහනිනී ආයශ්මතුනයා සම්මාධිට්ටිකයි අන්නෙහිමයි ධර්මී තොර පමනින්ම ඒ පුද්ගලයා සම්මාධිට්ටිකයි එතුට එපමණකින් මේ ඒ පුද්ගලයා සම්මාධිට්ටික වෙනවා නං සම්මාධිට්ටික වෙනවා නං එයා ජරාමරණංච පජානාතී කියනකට අනි ලෙඩ වෙනවා හම් ිරිසා හැදෙනවා කියනක නම ැග්ඩුව. ජරාමරණංච පජානාතී කියනෙකින් තමයි සම්මාධිට්්‍යය උපදින්න සම්මාධීට්්‍යියයට එන්ඩතින් ්‍යාරීමමාර්ග පලවිනියකනනි සම්මාදිිට්ටි ඒකට එන්ඩතියෙන ජරාමරණංච පජානාති ජරාමරණ දැන ගැනීමෙන් පින්නත්තිී. එතුට ජරාමරණ දැනගන්නකොට දැත්තරම මේක දන්න නැතුව කාටවත් නිවන්දකින්න බැද මේ කාලේ සමහර උදවිය ජරාමරණ ගැන කතා කරන වටත් කැමතිනන්නේ හැබැයි ගොලට නිවන්දකිින් ෝඩන අඩුම සවාන් අත්ෙන් ඕෝන කියල හිතෙනවන සොවාන් මාර්ගයට එකතු කරන්න මෙන්න මේ නුවන මේ මේ දේශනාවිදි කියන නුවන තියන්නේෙ ඒක තමයි පින්නත්න ඕගොල්ලු සම්පූර්ණි අවබෝධය කර එකතු කරන්න යතෝකෝ ආිය සාවකෝ ජරාමරණංච පජානාති ජරාබයි මරණයයි දැනගන්නවා ද ජරාමරණ සමුදයංච පජා ඒවගේ හට ගැනීමත් දැනගන්නවාද ජරාමරණ නිරෝධංචප ඒවගේ නිරුද්ධ කිරීමත් දැනගන්නවාද නිරුද් කිරීමත් දැනගන්නතු නිරුද්ධ රීම ැනගන්නවා කියනකොට ඔගොලන්ට මාර්ගයේ පිළිබඳ පැහැදිලි දැක්මක් තේෙනවා ඇයි මේක නිරුද්ධ කරන්න තියෙන වෙන්න මේ විදියටයි කියන අදහසක් ඇතුේ තම යෝගල්ල ප්‍රතිපත්තියට ඇවිල්ලති ආද ලංකාවවි සු ප්‍රතිපත්තියයට ොකක්කක්ත්දන්නැතු ලංකාව ධර්ම සාලාමකට ගිහි අහන්නුක ඇයිවා සිල් රකින්න කිය ඇති වයිසතයනකට වැඩකුත්යෙන්ට පාාවගේ අදහසක්කි නැත්ත ඊට වඩා එකක් එන්නන්නේ නැහැක හොඳට තේරෙනවා ඇයිවා සිල් රකකිනි කෙලා ඇහෝත්තයට පැදිලි උත්තරයක් නෑ ඇයි ඒකැන ය නිරෝධේගෙන අදහසකින් ප්‍රතිපත්තිටාපු කෙනෙක් නමි ඉතින් නිරෝධේගෙන අදහසකින් ප්‍රතිපත්තියටටපු ැති කෙනකුට නිරෝධය කියෙකම්වෙෙන්නේ ඒ ආව අවස්ථාවර සිල්රැකල පොඩක් වටට පන්සලිත් කරකිලා හෙමි නවා හැර එයාට ඊට වඩා වෙන මකක්වත් හම්බ වෙන්නේ මේ බුදුරජාන්සගේ ශ්‍රාවකයා ධර්මයට එන්ඩ කලින්ම ලෑස්ති කරනවා ධර්මය බලන්නක ලෑස්ති කරනයි න ගුලු කොතනින්දටන්ගන්න කොතනඉද වරන්නෙ හිතාගන්න බැරි මටමක් ඇතුළල න්නේ ඇඒ හෙම වෙලා තියෙන්නේ කෙලෙස් නිමිතිම ඇසුරු කරා ඉන්න ඔය ජීවිතේ ඒ කෙලෙස් නිමිතිම ඇසු කර ඉන්න ගමතම යගුල අදත් මේ බනහඩ විලතිෙන මේ අස්තෘතුැන මේ ප්‍රතක්ජන භූමිය තියෙනවානේද ඒ පෘතක්ජන භූමිය හැම වෙලාවකම කෙස්සු ඇසු කරන මට්ටම. ගලගේ පුද්ගලික වරදක් නෙමි ඒමී කාම භූමියය ඉපදිච්ච සත්්‍යයාගේ හැටි ඔගුල කාඩවත් ඇැගිල්ල දිකරන්න දෙපා බලන්නක යා ධර්මී නෑන කියලා ධර්මී නෑ තමයි කෙසුන්ගෙන් බැට කැමි නිස්සු කෙලෙසුන්ගෙන් කෙලෙස්වලටම ප්‍රතිචාර දක්වන්න ලෝකයක් ඉතින් ධර්මයක් නෑ තමයි එයායට හොඳ මානව මනුස්සකන්තින්න පුළුවන් නමුතේ මනුස්සකන් ඇතුලි බුද්ධසාසනය කියන අර්ථය වෙන තැනක තියෙන්නේ ඔගුල බුද්ධසාාසනය අර්තයට එකතු වෙනවන ඔගුල පටන්ග්ඩුවන තනින් මයි එකකනින්ද යතෝකෝ අවුසු අරියසා ආර්ය ශ්‍රාවකයා විසින් ජරාමරණංච පජානාති ජරාමරණයා දැනගන්නවා එතට ජරාමරණ දැනගන්නවා කියන එකම ගැඹුරු ඉපන්නවත්න්නේ මොකද ජරාමරණ දැනමකත ජරාව කියන්නේ ජරාවට ජරාව කියනෙ දිරණයක යයිසටිය ලෙඩවෙන එක එහම දිරණ ජරාවට පත්වෙන ලෙඩවෙන විදිහයේ කයක් තමයි මේ නඩත්තු කරන්න කියලා උදේ හවා හිතන්නකු බරපතල රෝගයක් හැදුනත් පින්නත්නී එයාට කිසිීම විඩාවක් පීඩාවක් නැතුව අසාහනයක් නැතුව මැදහත් සිතකින් ඉන්න පුළමොක දෙයා ආත්ම ස්වභාවයකිින් නිමේයාකයි නඩත්තු කරන්න අතිරේක වාසියක් තිෙන සා ආත්ම දෘෂ්ටියයක්ත් ටක ටික ඩිලෑ නොරූප ඇසරු කරන එදාට ඔයි රූපේ නඩත්තු කරන්න ගන්න මහන්සියත් අඩුුවී ටික. තමක නඩත්තු කරන්න ගොඩා අපි මහන් සිබෙනවනි. ඒකන මේ නඩත්තු කරන්න මේ ඇත්තන මේ රූපේ නඩත්තු කරන්න ඔක්ම කලා තියෙන ලාාගනයයක්දී. මෙච්චර කල් ෝගොල් වැඩ කලේ මොනවටද කිය ඇහවුත් පින්නටනොව නාම රූප පරම්පරාව නඩත්තු කරන්න තමයි මේ වැඩටි කඔක්කම කරලා තියෙන. එතුළ ජරාව කියන්නේ දිරණකම ඒ ඒ සත්‍යයා තුළ දිරායමක් තියෙනවාද. ඒ ඒ සත්ත්වයා තුළ යාතේ සන්තේසන් සත්තානන් තම් හිතම්මි සත්ව නිකායි. ඒ සත්ව නිකායන් වල ජරාවට පත්වෙන ස්වභාවයක් තියෙනවාද. කැඩිල බිඳල යන ස්වභාවයක් තියනෙනවාද කෙස්්‍රරැවුල් ඉදිල යන පැහිල යන ස්වභාවයක් තියනොවාද ඇඟ ඇලිවටන ස්භාවයක් තියෙනවාද ආවිශ් ගෙවී යාමක් තියෙනවාද. එක තම ජරාව කියන්න. මරණය කියන්නේෙමකක්ද. මරණය කියන්නේ මරණය කියන්නේ? බුද් වාසනීම තෝරණවා මරණය. යා තේසන් තේසන් සත්තානම් තම්මි තම්මි සත්ව නිකාය චුති වචනතා බෙහේදෝ අන්තරදහනං මච්චු මරණං කාලකිරයා කන්දානම් බේදෝ කලේබරස්ස නිකේපෝ ඉඳං උච්චතාවසෝ මරණම්. මරණය කියලා කියන්නේ. ඒ ඒ සත්්‍යයන් තුළ ඒ ඒ සත්ව නිකායවල්ල් මනුස්‍යයාගේ තුළ විතරන් නෙමි. ඒ ඒ සත්ව නිකායවල්ල චුතවීමක් ඇදද. බිඳයාමක් ඇද්ද අතුරු දහංවීමක් ඇද්ද ඊට පස්සේ මරණයට පත්වීමක් අතුරු දහං වෙන කියන්නේ දැන් දෙවරු හෙම අතුරු දහංවෙන්නේ එක එක පාරම ගොල්ලු මේම අපි වගේ හෝස්ම ඇද ඇදඉඳලා දෙවිය ලෝකයේ මේ දැරිසත් කාලයකක එහෙම ෑමකුත් එහෙ ඒවා මොකක්වන්නෑ දිවිය ලෝකයේ රෝහල් එහම නෑ දෙවිවර ධාන රෝ ලව ෙඩ වෙච්ච දෙවරුන්ට තමොක හදල ෙමි කන්නෑ කර්ම විපාකය කියෙල එහෙම අතුරදහංගෙනවා එතටහෙෙනම් මේ සත්ව ෝකයේ ජරා මරණ කියනක සත්ව ලෝක ම අවබෝධය ති වාන් දෙැ බලන කතකරට දම් පල් පරිචයයක් බුදුරජනන්ක නාව කරතිතෙ ද සම්මධදිට්වූ පොදු නොකන එකයි. ජරාමරණංච පජානාතී කියනකට ඕගල්න්නට උම්මේ අනෝ ම ලෙඩවෙනවාමගේ දරුවල් ෙඩෙනවා කියෙ කෙමෙ පේෙන් ඕන තුන් බවයම ජරාමරණවලින් නිදහස්තනක් නෙමේ කියන පොදදු අදහ සයිෙන් ඕන. මේ කාමභූමිය මනුස්්‍ය භූමිය නෙමේ දිවිය ලෝක භූමියම නම නිවරය ප්‍රේතලු හැම්ම කාමභූමිය ජරාමරණවලින් නිදහස් තැනක් නෙමේ. ඊට පස රූපභූමියත් ජාමරණවලින් නිහස් තැනක් නෙමේ. අරුපභූමියයක් ජාමරණවලින් නිදහස් වෙච තැනක් නෙේ එන තුන් බූමියම ජරාමරණවලින් නිදහස් තැනක් නෙමේ කියන ඥානී තිබ්බොත්තමයි අන්න එතන තමයි සම්මාධිට්‍යය පදි. දැන් අපි ඔවු ලෙඩවෙනවා තමයි මැරෙනවා තමයි ඕක පින්වත්නී ඕක දැන ගැනීම සම්මාධිට්්‍යය උපදිනවානං අපි ගොඩා දෙනෙක් මේ වෙනකොට සම්මාධිට්ටිය රැවිල්ලා. අපිටත් වර හොඳට ඔයග පපන කොටන වෛද්‍යවරුහම මේක ජරාවට පත්වෙනවා මරණ ගැෙන යාට අදහසක්තිනොවෙන්න පුුව හැබැයි ඒ ගුල්ලන්ට සම්මාධට්්‍ය පදින්න ඇයි ඒගොල්ලන්ට මේී තුන් බවයම ජරාමරණවලින් නිදහස් තැනක් නෙමී කියන්න ගැඹුරුණුවන නෑ ඇයි. ගොලතුන් බව පිගන්නත් නෑ තවයිදිවරයකින්ට පුළුවන් නිරේ පිළිගන්නේ ලෝක පිළිගන්න ඇී විද්‍යාත්ක සමව ඇතුලන්නේ ඔක්ොමකාාව ලින්නේ ඇතුර විද්‍යාව පිළිගන්නේ න පාර භෞතික ජීවින්ඉන්නවා කියලා තිරිසල් ලෝකයේැන පේන පේන තිරිස ලෝක මුස්ස ලෝක හර දිවිය තල යනවා කිවෝත් කියගේයි ඔලුනක්ල කියලා ඇයි බෞතඒ බටහිර විද්‍යාව ඇහැට පේ ඇති ජීවින් පිළිගන්නේ ීන්ද්‍රයේ ඒන අදතතියකට ටිහිල්ලෝකට සමදිිත්්ි ප දින්නේෙ නෑ. ජරාමරණංච පජානාතී කියන්නේෙ ලෙඩවෙෙන බව දාන දෙ දන්නෙක් එක ස්මානින් ඇස් දෙකෙන්මක දැකළම තේරුම් ගන්න කහෙම නමි. ජරාමරණංච පජානාතී කියැනෙටඩ ගැඹු රක්තියනවාම කක්දෝගුලට තියෙන් ඕෝන කාම භූමියයි රූප භූමිය යරෝයි ඔය තුන් ැන්තුනින් කොතනක හරිතම අපට කරක් ගහණඩ වෙන්නේ කරගෙන්ඩ වෙන්නේ ලංඟදිවවෙල්ලාට ඔය ජීවිතය අත්තැරුුණාම ඔය තුන් භූමිය අනුව තමයි ඔගළඟගේ සිත පවතින්නේ කොටරනතිල අපි දන්නෙත් නෑ සමට කාමභූමිය නිරේ වෙන්ඩත් පුුවන් අප වාස භූමී ළඟ තැන මේ කාම භූමියම තිරිසන් ලෝක වන්නඩත් තුළුවන් ඊ ළඟ සර අපේ ජීවිත මේ කාම භූමියම තිරිසන් ලෝකේ තමන්ගේ හැමදා මුදේ හාවා බල්ලකුට කැමදා නොන බල්ලෙ බඩේවෙන්න පුළුවන් ඇයි තමන්ගේ හිත තුළ මානසික භවයට අනුවනේ පින්නත් ජාතිය පැනවෙන්නේ ඒ ැන මේ කාමභූමිය හැඩ් වැඩ කරන එක කියන්නේෙ මහහා පුද්දුම අවධානමක් පින්නත් බව සංස්කාර කොතනද රැස්සෙන්නේ ඒකට අනුව විපාකයේ සකස් කරලා ලස්සන්ට ධර්මතාවේ විසින් දෙනෝ එතුොඩේ ධර්මතාව විසින් හමතක් කරනවකිලාි දන්නේ නෑ මකද අපට හොන්න්න බෑ හොයත් බෑ මැරුණු අම් තාත්තා දුව පුතා ඥාතිවරයක් ොහෙද උපන්නේ කිය ඇහෝත් ඒ නිස්චිතා දහසක්ගණඩ බෑනය අපි පද කතාාව ටැවලා මරුම පින්දට පා ඔන්න දානයගේ දදිල පිටික් අන ෝද කරම කි ල අපි පි නමෝදන් කරන හමුදුරුව පනස් නමසයක් නම යොමෝගන්නලා සමට අරය නිරේ ඔන්න ඔයවගේ මහානාත කමක් මේ භූමී තිය යොගුල්ලු මේ බදු ලකයක් පාර්තනා කරන්න එපා ඇත්තරම මේ ධරමී දන්නව නම් ප්‍රාර්ථනා කරන්න නිත්නේ ධරමය දන්න කෙනෙකුට පනිදිය කියලෙ එකක්නෑ දරමී දන්න කෙනෙකුට ප්‍රාර්ථනාව කියලක එයා දන්නවා කොහේගියත් මොනවදමි ලෝකයේ ඇතුළේ ප්‍රාර්ථනා කරන්න තියෙන්න්නේ කලෙයා දන්නවා. එනම ජරාමරණංච පජානාතී කෙනෙ ලෙඩවිෙනවා මැරෙනවා කියල දෙනගන්න එක නමි. ලෙඩවිෙනවා මැරෙනවා කියල ගොඩාක්කයි දන්නවා ඒක බුදු කෙනෙක් පහ වෙන්නඩ නත් නැහ ලඩෙනවා මැරෙනවා කියන්න. එතට මේ ජාමදැ මෙතන කෙන යතෝකෝවා උසෝ අරිියසාාවකෝ ජරාමරණංච පජානා පජානාතී කියැනෙමකදද? පජානාතී කියල කන අවබෝධ කරනවා කියන එකට ඒකට අපිට සමී ප වශනය තමයි ප්ඥා කියන එක ප්ඥා පජානාතින පපදන් තමයි ප්ඥා කියෙන ඒ ජරාමරණක් තියෙනවා කියලා ලෝකයේ දන්නවා ජරාමරණ ඇති බවට අවබෝධයක් නෑ ජරාමරණංච පජානාති කෙනෙක නෑ යන ප්‍රඥාවෙන් අවබෝධයක් නෑ ජාමරණ ප්‍රඥාවෙන් අවබෝධ කරන්න ඕනැ ප්‍රඥ ඉන්ද්‍රීම් බලන්න ඕන ඇහහි ජරාමරණ දුක අහුවෙන් ෑ එෙම ජාමරණ දු හුවේවි කිය හිතියොත් ණ ජරාමරණංච පජානාතී කියන අර්ථයට එන්ඩ බෑ පින්නත්නයයේ පන්නත්නී රූපභූමියය ජරාමරණ දුක පිළිබඳව අපට තියනෙ ප්‍රඥාවෙන් අවබෝධ කරන්න මිසක් ඉන්ද්‍රියා දැකක් නෙේ මේ දිවියලෝකයේ ජරාමරණ වල නිදහස් නෑ කියලා දකිින්ට ඇහිෙන් බලන්න බෑහිට හැ දිබිය ලොක පෙන් න්නේෑන ඒක සම්පූර්ණින් අපි ප්‍රඥාවෙන් අවබෝධ කරට ඕන මට්ටම. එනම් මේ ජරාමරණංච පජානාත කියන පජානාති කියන අවබෝධ කරනවා කියනෙ ජරාමරණ අවබෝධ කරනවා කියන්නේ මම ලඩවෙනවා වයිසට යනවා මැරෙනවා කියලා දැනගන්න එක නිමී පොදු එක අදහසක්ති නොමකක්ද. තුන් බවයම ජරාමරණවලින් නිදහස් තැනක් නිමි කියලා දකිනෙ එකතකොට මොකක් දනඳවෙන්නේ එතකොට තමයි අර තම්මාදිිට්ටි උපදිට ගන්නේ. ඒ සම්මාදිිට්්‍යි උපදින්ට ගන්නකොට බවයේ උසස් තැංවලවත් නැඳන්ට හිතෙන් නෑ පින්නන්නේ දැක ගොට අද හිතන නේද මීට වඩ ම දරූපයක් ලැබ ව හොදයි බද ේ නල ොඩාක් ැ තර ජීවිත අබෝධයක් යෙකොට මිත තු ි ලන ගොඩක්කායට මේ එගුල අවංක එලියට නොකිවත් ඒගුලු භවය ප්‍රාර්ථනා කර කරඉන්නේ එෙටනවන හොදයි බඳරූපයක් ලබේවා මෙබඳුරූප නොලබව මෙ බඳවේදනා ලැබේවා මෙබඳු ලවේදනා නොලබේවා දිවියල්ලෝකන්ට ලබේවා නිරටයන්ට නොලැබේවා කියලා බවය ගැන එක්තරා ප්‍රර්ථනාව ඇතුළ ඉන්නේ. ඇයි බව ගැන ප්‍රාර්ථනාව ඇතුලින් හෙන සම්මාධිට්්‍යිය නැතිකමටයි ධර්මමාර්ගයට අත්පොත්තියපු නැතිකමයි. කොච්චර බනයවා අතත්පොත්තිෙ නෑ අය ජාමරණංච ජානාතී කියනක නෑ රාමරණ ත්ත පජාතී කියනකොට ලෙඩවෙනවා වයසට යනවා මැරෙනවා කියනෙකට වඩා එහාටගේ කක්මකක්ද තුන් බවයේම ජරාමරණවලින් නිදහස් වෙච්ච තැනක් නෙමී කියලා පින්වත්නී යම් ශ්‍රාවකයෙක් දකිනකම තුන් භූමියම එතට තුන් බූමියීමම ජරාමරණ තියෙනවා නම් පින්වත්නී බවේ උසස්තෙෙන් පහත්තැන් කියෙක් එයාට පේන්න. මුල්ලුත් තුන් බවය මෙයාට දුක් විදියටයි වැටහෙන්නේ බවයම දුකක් විදියට වැටහෙනකොටයි බව පාර්සනාවත්තියේද බව පාර්ථනාවක් නැත්තන් යඇතුෙන්න්න කැමති මොකට බවනිරෝධයට බවනිරෝධය තම ඉ පින් අත්න නිර්වාණය කියල කියන්නේ බවනිරෝධයට තමයි නිවන කියල කියන්නේ ඒනම් මතකතියාගන්න බලංකාව මිනිස්සු බදවියලෝකයන්ට පාර්ථනා කරන්නේ ජා මරණංච පජානාතී කියන එක නැතිකමට යි ජාමරණංච පජානාතී කියන එක පිළිබඳ ප්‍රඥාවෙන්ම ජරාමරණ දුක දැනගත්තොත් දැන් එතකට දිවිය ලෝකයේ ජරාමරණ තියෙනවාද දැන් දිවිය ලෝක ාලන්ද දෙම ඉස්සල කිවන දිවිය ලෝක පිකාරහල් නෑ වැඩිහිටි නිවාස නෑල්ලෙඩ වෙච්ච දෙවරු නෑයිසූ බෙඩ්ෙම නෑ දිිය ලකවලෙම කියලා අපි කිවනි එතුටෙව නැත්තලන් දිවිය ලෝකු ජාමර පින්නත්නි ජර උපදුන්නේ කොතන ද එතන ජරාමරණ තියෙනවා කියන නුවනයි අපිට ඉලෝන් ඇයි සම්මාධිච්චයට එන්ඩ කලින් එක හතර පැත්තකින් හදනි කොනි යතෝකෝවා උසෝ ජරාමරණංච පජානාති ජරාමරණ සමුදයංච පජානාති ජරාමරණ හටගත්ත විදිහත් දන්නවා මොකක්මත ද ජරාමරණ උඩුදුවන්නේ ජරාමරණ කියන එක පින්නත්නී මොනවා නිසා ඇතිවෙන එකක්ද එහොඳ කල්පනනා කරල බලන්න ජරාමරණ ඇයි කියලා ජාතිපච්චයා ජරාමරණං ඉපදිච්ච නිසා ඒනම් ජාතික කොතන හරි තියෙනවනං එතන ජරාමරණවලින් නිදහස්සනක් නෙමයි එතුට ජාතිය කොතන හරි තියනවාවන එතුොට ජාතිය කියන්නේ මෞකුසක විතරක් නිමීණී ගර්භහසේක විතරක් සිද්ධ වෙනනි එකක් නමනි ජාතිය දිවිය ලෝකවලත් සිද්ධ වෙනවා පහළ වෙනවා දෙවුරු එනම් ජාතිය යම් තැනක හටගත්තාද ජාතිය තියෙනවානං එතන ජාමරණ තියෙනවා එහන දිිය ෝකවල ජාමර තියනෙ මොක්ත් නිසාහද පින්නත් දිිය ෝක ාති තියෙන නිසා. ජාතිය තිබ ජාමරණ දු මෝරනවා. එතුර කෙනෙක් හන්නපුුවන් ජාමරණ දුක මෝරනවා නන් දිවියලෝකයේ ජරාම ඔය ඔබහන්සේලා කියන ජාාවට මරණයට පත්වන ස්බභාවේ නැත්තං මොකොදම මේ ජාමරණ වලින් නිදහශච්ච තැනක් නෙමයි දිවිය ලෝකෙත් කියලා කියෑන්නේ. පින්නත්න්නේී ජාතිය යම් තැනක තියෙනවානම් ජරාමරණ දුක තියනවා ඒ ජාමරණ දුක දිව ලෝකෙත් මෝනවා කොම ෝරන්නේ. පින්වත්නී යම්බෙලාවක සංස්කාර ගොඩනැගෙනවා නං යම්බෙලාවක සංස්කාර ගොඩනගෙනවා නං ඒ සංස්කාර ගොඩනගෙන තැනක පින්නත්න අනාගත ජරාමරණ දුක සකස් වෙනවා ජරාමරණ දුක සකස් වෙනවා ඔගනට පේනමට මේ ජරාමරණ දුකත් දිවිය ලෝක නැති වනත්ම් දිවිය ලෝකෙන් චුත්ත වෙන කොටම පිවත්නී ආ ඒතු මේ කෙස් සහිත දිවිය ෝකත් කෙස් සහිතයි තමයි මේ කෙලෙස් සහිත ලෝකයා තැවරෙනවා. දිිය ෝකෙම මෙහට්ටාවත් මොන තරන් දුකක්්ද පින්වත් නිතියෙන්නේ එතුන මෙහෙට්ටෙන්ට බලපෑවේ සමහරට දිවිය ලෝක යා කරගත්ත කර්ම සංස්කාර ටික ආයහෙනම් දිවිය ලෝකෙත් ජරාමරණ දෙක නෙමේ දැහැදයි සමහරවිට යා මේ දැහිතන්නකෝ ඉතාම දුප්පත් දුස්කර තැනක යා උපදිනවා යා දුෂකර තැනක ඉපදිලා බෝම අමරුවෙන් කෑම බීමටික සපයයාගෙන අමාරු ැනක ජීවත්වනවා මනුසලෝකට ඇවිල්ලා. එතෝඩේ අමාරුකම ඇතුළේ යාට ජරාව මරණය සෝකය පරිදිේ හැඩියීම වැලපීීම සසු ලිමික් තමයි න් වවෙ න හැඩ ලිම් වැලපීම් සෝසුම් හෙලිීමික් වෙනන ජීත අදාලකරම සංස්කාර ගොලනැගුණනි සමට දිවිය තලේද. ඒනම් මේ නාගත ජාමරණ දුක නමේ දිවියලෝකහද හදදිදලතිය. ඒනම් මතන ණ ජරාමරණ දුක කියලකයන්නේ. හැම වෙලාාවකම සංස්කාර රැ . මට්ටමට එතකොට අපි ජ ජරාමරණංච පජානාතී කියලා මෙතන අදහස ගන්නේ දිවිය ලෝකවල ලෙඩවෙච්ච දෙවිවරු ඉන්නවාට නිමයි දිවියලෝකවල එහෙම ලෙඩවෙච්ච දෙවිවරු කියලා ජාතියක් නැහැ නමුත් දිවිය ලෝකයඉදලා උනත් යම් තැනක කර්ම සංස්කාර ගොඩනැගෙනවා නං ඒ කර්ම සංස්කාර ගොඩ නැගෙන මට්ටමැතුළි අනාගත ජරාමරණ දුක හැදෙනවා සාංසාරික අනාගත ජරාමරණ දුක හැදෙනවා. සෝක වැලපීම් සෝසුම් හෙලිම් ඔොක්කෝම පින්වත්න අපි ගොඩනනාගාගත බවස එහෙනම් මතක තියාගණ්ඩමී තුන් භූමියම අපි අනාත වෙච්චිතෙනක්. තුන් භූමි කොහෙවත් රැඳෙනි කොහොඳන. මේක හොඳයි රැඳෙන්ට මන්න මෙතනනං හොඳයි මේ භවේ තුසස්තැන් තියෙනවා එබඳු තැනකවත් රැඳෙන්ට ඕන කියන අදහස එනෑ පින්වත්න තුන් භූමියම ගිනිගත්ත තැනක්විදියටයි පේන ලන්න දෙන්නර ජරාමරණංච පජානාතී කියන එක බුද් අවබෝ මජානාධ ප්‍රඥාවෙන් බැලුවහම එයාට පේන්නේ තුන් භූමියම ජරාරණවලින් පිරිච තැක්විදිේයට සහරතැන්වල ප්‍රකට ජාමරණ දුක නැත් තයා තුළ ගොඩනගේ සංස්කාරනාගත ජරාමරණදුකහදහදන්නවා තැන් මේ වෙලා ඕගොල්ලන්ට මෙහි මේ කාම භූමිය තියෙන දෙඇතමයි මේ අමුසලෝකතයන් දෙතම මේ වෙලාවවෙත්තයා ජරාමරණ දුකෙන් මිඳිනවා ඒත්ත එක්කම යා තුළ සිංකයින් වචනෙන් ගොඩ නඟා ගන්න කර්ම සංස්කාර විසින් නගත ජාමාරණ දුගක්ත් අහදන්න අන දැ මේ වෙලාව ඕගොල්ලු මේ ජරාමරණ දුකෙන් පිරිච්ච ලෝකයක් ඇතුළේ හිතෙනකමක් කියන කමක්රන කමක්තිය නඕනනි හිතන කියනරන දේවල්ටිකන් අපිට තියන මේ වෙලායි ඔය හිතන දේවල්වල් ට අනුව කිය දවල්වල් ටනුව කරන දවල්වලල් ට අනුව පින්නත්න්නේ ඕගොල්ලන්ට ස්තීරයි අනාගත ජරාමරට දුක මෝරණවා. අනා එකන මීගක් මනුසලෝකෙටාවත් ඕගොල්න්ට මේ පෙරකර්මේ විසින් තමයි පින්නත් නෝ ඒරූ පේහදන්නේ. ඒරේ ජරාවට පත්තෙ නිමර නට පත්ව නොයි රූපේන ය රූපේ ය මට්ම හදලා තියෙන්නේෙ පින්නත්න පරකාර්ම සංස්කාර විසින්. එතුර පෙර සංකර්ම සංකාර කියල ගල හිතන්න ම මේ ගොල මීට ක මනුසලෝකම හිටිය කියලලා මට ු නුසලෝක දල තමයි ම හටාව ඒ නුස්සලෝක ඉද ඕගොල්ල කියපු දේවල්රපු දේවල් හිතපු දේවල් පදනම් කරගන තමයි ඕගල්ලු තුළ බවය සකස්සලලා බව පච්චා ජත ටන ම ගල ජීවිත ැිලා තියන්නේ. ජ එනම් මතක යාගන්න අතීත ජරාමරණ සංඛ්‍යාත ජීවිතය ඇතුළේ අවබෝධයක් නැතුව කෙලෙස් සහගතව තෘෂ්නා සහගතව දිට්ටි සහගතව ප්‍රපංච සහගතව ඔගොලු හිතපුදේවල් වලට අනුව ඔගොලු කියපු දේවල් වලට අනුව ඔගොල කරත්ත දේල් වලට අනුව ලැිච්ච ජීවිතයේ තමමා ෝගොල්ලොයිදන් වද වලදන්න. ඒතකොට මේ ලැිච්ච ජීවිතයේ ජරාමරණ දුක අත්තින්දි නෝනන් ලෙඩ වෙනවාවනන් ව අයිසටයන් මචර බනහල ඇයි හාදුරනී ම ලෙඩවෙෙනනිි කියලාහන්ඩිපා පෙර මා විසින් ගොඩනගා ගත්ත බව සංස්කාරවල අනතුර නේදකිලේ අනතුර දෙකළ පුුවන් දැ කර්මයේ නිරුද්ධ කරගන්න බලන්. ලෙඩ වෙනකොට කමටහනක්ම කරගන්න. ලඩවෙනකොට පින්න්නත්න මහ බරරපත්තල රෝගීතත්ත්වයක් වැළඳනත් ඕගල් එක කමටානක් කරගන්නඩ මී නම් මේ ධර්මාවබෝධයට ලැබච්චි අස්ථාවක් විදියටම සලකන්න හේතුව මී ලෙඩවුණ මිහි කට්ටිය කියයි වා කාපුවව්වා හොඳනෑ ඔයාගේ අයා බීපූ අතුරහොඳනෑ ඒකයි ඔයේ ඔය ප්‍රශ්නී ඇතිවනි ඒ මෙහිඒක්න එකඒක කතාතරයි නමු තෝගුල් ඔක්කොම තෝරනඉවත් අහල ඒවත් ඔක්ොමලුවවනලා ඕගොල්ල ප්‍රඥාවෙන් විමසන්න ප්‍රඥාව විමස ගොටමක් දොලුවට එන්නේ ප්‍රඥාාව විමසන ගොඩ වෙන්නේ පෙර අතීත ජීවිතය තුළ ගොඩ නගාගත්ත කර්ම ශක්තිය විසින් ජරාමරණ දුක හදලා යිතියෙන්න්නේ. ඒ පෙර කර්ම ශක්තිය ක්‍රියාත්මක වන නිසා ඒ කර්මයට සාධහරනව ජරාමරණ දුක දැන් මටමි ගහනවා. වටකරලා ජරාවරණ දුක ගහනවා මොකදද පෙරකර්මී විසින් හදාපු තත්ත්වයක් මේ නඩත්තු කරන්නේ මේ රූපයම පෙරකර්මීං හැදිච්ච එක. කර්මීන් හැදිල අම්මතාත්තගින් සම්භය වෙලා ආහාර වැඩිලා ආරෙන් වැඩි ඇද ලෝකයටට පේ ආහරෙන් හදනා කියෙක විතරණ ඇතර ගොල්ල කියයි ඔයාකාපපු අචර හොඳ නෑනනි ය මේ වැඩිය කෑව කෘති ආහාරණෙ ඔ බිපු අතුර හොඳනෑ වතුරල ප්‍රශ්න තිබා ඒකවට විදට ඇතුලි කෑලිබෑල්ලි නරක් කලාතියෙන්නේ කියලා මෙහිකටියත් කියැයි වදවල ඇත කියලා ගොල්ල එකත් පිියරගෙන සාද කියලා ඒගුල්ල දෙන බෙතකුත් බීලා ඉන් ඇයි බෙත්බීල ඉන්ඩ කියන්නේ බෙහත්බොන කියීමනවත්තන් දො නහලෙ ද ල ෙත්තා ප වැඩන්න කරම හැදිච කන හඳර වත් කර කියලා ෙත්හෙම අතර කරන්න දෙපා. ඇයි මෙෙහෙත් අතරකොත් ලොක හරබුද්ධයකන හතු මේ මුද මේ ආහරෙන් හැදන කැල්ලිකුත් තියනවා මරපු පේ තියෙන්නේ මේක ආරෙන් හදගන්න පුළුවන් කැල්ලි කුත් ය අපි ත මට කාලක කලින්ක ආර මේ ඉරුත්තුජ කම්මජ චිත්තජ කක අපි න රපෙන් හැදන කොටස් ආරනුත් හැදන කොටස් ආහරෙන් හද පුලුවන් කොට සුත් තිය. ප්‍රධාන ධාරාවී සැකිල්ල හදල තියෙන කර්මි ප්‍රධාන කතාව කරමින් හදල තිය ති ඒක වෙනස් කොරන්ඩ බෑ එතුර ඒක තමයි ජරාමරණ දුක එතුන මේ ආතීත සම්පෙර ජීවිතය හිතපු දේවල් කියපු දේවල් කරපු දේවල් පදනම් කරගන ලැබිච්ච ජාමර දුක තමයි යයි වලඳන් ඔබයිමයි අපි දෙන්නම අලදරවා. එතු යාට මේ කතා තේරු නැති වනාාමොකද වෙන්නේ තේරු ැතිවඋනාා පසේ යටට දිගක් පලලා මොක්ව නය සම් දිට්ටිකුත්න යා කියන් ෝනීම කෙලින් මව මූනට කියනවාන කියන්න තියනවා කිය කියනවා. ඇති යාට ලුකුහ පංකමක් වගේ යාට හිතෙන්නේ. පින්න්නත්නෝයි කියන දේවල් මත කරන දේවල් මත හිතන දේවල් මත. ඕගල් තුළ ැස්සින කාර්මේ තමයි ෝගොල්න් ඩීලගේ ජීවිතරූ පෙහදල දෙන්නේ. ද ආහෙනන් ඒනම් පරිසං වන්නඩෝන කියනේවගැ පරිසං න්න ඕන කරනීම ගැන පරිසං වෙන්න ඕන හිතනය වගැ පරිසං වනත් වැඩ නෑ පෙන්වත් ඒ පරිසංවීම ඇතුළේ තෝ ගු හොඳ තැන උපදින දියට කුසල්තාවයි ගඩනෙගයි. එනම් මොකදද කරන්න්ඩඕන භාවේනම් මොහොතක්වත් ඕනෑ බව නිරෝධයටම එකතු වෙඩෝඕන හැම්ම වෙලාවකම මැදහත් සිතම උපදවා ගණ්ඩෝන ප්‍රඥා ෝචර කකම ඇතුළේ ප්‍රඥාවන් මැදහත්තුවෙන්න්න ෝඕට. ප්‍රඥාවන් මැදහත් වනාට පස්සෙ. ඥාව මදහත් වනාට පස්සෙ පින්නත්න සියල්ලුම කර්ම නිරුද්ධවල යනවා එ නිරුද්ධ වනාාම නැවත ප්‍රතිසන්ධියෝ් කෙබඳු ආකාරයකවත් ලැබෙන්නේ. දැන් ලංකාවේ මිනිසුන්ට අපිහෙන උගන්න අඩොන මකක්ද තුන් භවේම ජරාමරණවලින් නිදහස් නෑ නිසා දිව ෝකෙම යන්ට හිතන්ඩෙපා කියය ලැකික අන්ඕෝන සමර් බනවලත් කියෙන දිවිය ලෝකෙම යන්්ඩ කියලා. දිවිය ෝකයේ මේ අන්ඩ ල හිතන්ට පා දිවියලෝකෙ ජාරනවලින් දහස්න හැබයි රාමරණ වලි නිදහස් නෑකක වක්ක්‍රකාරව ඉදිිය ලෝකෝ ල දකින් නොමද දිවිය ෝකෙයට ගිහිනු ජවිය ලෝකෙත් ජාතිය තියනෙන නිසා බව සංස්කාර ගොඩනැගෙන අනාගත ජරාමරණ දුක මෝරණ තැන පොඩි කාලෙකට ආස්වාද ජනක ජීවිතය තියයි ඉමිහිට වඩ හැබැයි පින්නත්නයක බලාග නිද්දී අනිත්ති වෙලයන ත්ති වෙනකොඩ මකදවෙන්නේ අනිත්‍ය වනකට ආයිදිබිය ලෝකයන්නේ නෑ එයායටට කර්ම සංස්කාර විසිංහ ගොඩනග තත්තේට අනුව නැවත ප්‍රශසන්දිය හැදෙනවාසාමාරවිට තිරිසන් ලක වන්නත් පුළුව තිරසන් ලෝක වන්නත් පුළුව ඒ නම් මේ කෙලෙස් සහිතනං යම් තැනක කෙලෙස් සහිත සත්්‍යයා ජරාමරණවලින් නිදහස් නෑත් දිවිය ලෝක ගියත් නිදහස් නෑ. ඔන්න ඔය විදියට දකිනකොට ඕගොල්න්නන්ට තේර විදෙන් ඔගලට බොම පැදිලි ඥානයකුත්තේ ජාමරණංච දරාමරණ සමුදයංච පජානාති. ජරාමරණය ඇතිවවෙච්ච විදිත් පේනෝක්මොකක්ද ජරාමරණනොට හේතු ජාතිය ජාතිය කොතන ජාතිය පහල වන ජාමරණත හන තුන් භූමි කොතනව ජාතියනං ඕන්න ජාතිය කොතනද පහල වෙන්නේ එතන ජරාවරර තියනවා එතවට මේ ජාති ජාතිය කියල කියන්නේ පින්වත්න දැන් ර හට ගන්නවා කියන එකන කොත්තන හරි හටගත්ත ජාර නොලින් නිදස්සන හිනිසා කොතනවත් හට කග්ඩ ඕන්නනෑ හටගන්න කඩම් කොහෙවත්ත ඕන්න නමුද මේ ගතවන ජීතය ඇතුල නෑ හට ගන්නන්නේ කොහොඳයි හට ගන්නන්නේ කොඳයි කියම හිත කියන මන්න හම දවිදටියට ආයත් මහට අත්හෙම ඔයාට මේම් පොටිකා දැන් අපි කැමති පු දැන් ඒ එකන මිනිසු කියන්නේ මන හරි කමති පොඩි කාලටයට කියලෙම කියන්නේ එ මිනිසු පොටෝහෙම හලා තියාගෙන කියන්නේ නේ මේ බලන්ඩු ඒකාලට මංහරි කැමති ස්කෝලයන කාලේ බලන්න මට මතක්ව නො ස්කෝලන ල කියන්නේ ඒ කියන්නේ ඇයි එහෙගුල්ලෝ ගොම අවබෝධයක් ඇතුළි ඉන්නයි නෙමි අවබෝධයක් ඇතුළ ඉන්න කෙනෙකුට තුන් බූමියම ගිනිගත්ත තැක්කි දට පෙන්නේ. මොන්නත් තරන් සනීපෙට කාලාබීල හිටියත් මේ තැන ගිනිගත්ත තැක්විදට දකින්ට පින් නත්න. එතකොට තමයි අර වහ වහා අප්‍රමාදයක් එන්නේ. ජීවිත මහ පුදදුම අප්‍රමාදයක් එෙනවා. ොෙම ප්‍රමාදයක් නැතිවුණනාට පස්සේ යා බලනි ලෙඩවෙලාහරි. අර ජරාමරණවලින් මේ පේන සීමාවිදි බැටකන ගමන් හරිකමන්නේ මේ කෝහමද කන බොනේ වවිෙනස් කරගන්නේ කෝමද මේ කාලෙකින් කාන හොඳට කෑම වෙලක් කණඩ බැරුණ කෝමද කාකෑ දැ බේ මටික් නනාපපු විදියට දිවට ප්‍රියමනාප විදේරගම මේ ජරාමරණවලින් පේනමටමින් බටක කකොටත් තියාටම තක්ව බත් පිං. හෙමටමත් යාම සත්‍ය සමමාධි්්‍ය උපද වගන්න කොමද අප්‍රමාධීවෙන්නන්නේ කොමද කුසල චන්දයයක් කදාගන්න කොමද සතර සති පට්ාන බලන්න කොමද ආරය සමා ි්්‍ය බදවාගන්නේ කොම දෙැන් අද මෙන්න්න ලන් හිම හසක්කින්නේ එහෙම අදහසකින්නේ සමහරයි බට ගහලා කටේටය කටෙන් මුණොත් කෑම දහඩ බෑ ඒත්ම කෑම ගැන තමයි ඔල්ු වැඩ කරන්නේ. එතුර අරක ඕන කෙනෙක්ව මේ මොකක්ද එයාට කිය වෙලාති නව සිද්ධයක් මේ අම්ම ලඩ ඇැේ දැම් ට ගල ඔක්කෝම උඩ බලාන න්න දැන් ඉතින් සිහිල්පනාවත් නැතුව තිමකුත් නෑහීම මටිකාල කියනකොට අන්තිමානාතයින් ඔය වෙලාට දැම් බඩගින්න දැන නවා කඩ බෑණි අර බට දාලා තියනෝ දැන්දි ආපි අර රස තුෘෂ්නා තන්හාමනි වඩවඩ ඉඳලා තියෙන්නේ තුොයි තන්නක් ධර්මයක් වඩලා නෑනි ධර්මයක් වඩල නැතිවනාට පසර තන්නාවට දුන්නා අර්තයම තමයි මතු වෙලයින්නේ. එතුන දෙදන් අ කතා කරන්න ඇත්බෑ බටහිමදාලන හැබැයි මුොදගේ අතපහහිමත්තන කනුත් ඇැහෙනවා නමුත් ඉතිං අර දුව ලියලා අහන අම්මට මොනව දෝන අර දුව දැන් කොළ කැල්ලක ලියලා හනවා දැන් අම්මට මොනව දෝන එතතුොට අර අම්මල්ලි අම්මත් ලියනොහෙමීට පොලොස් සැම්බුලක් කණ්ඩාසයි කියලා. පොස ද පස දැන්දුවමි ල ෑග හලාන්ට යි පො සැබුලන්නක් කොහිහරි අහදල ඉට බැරිිය දෙ මෙයාට දින්නන්නේ කොහොමද පොළොස් සැබුලැ පොළොසැම්ුල දීගන්ඩි දයන්නේ ඔන්න ඔය වගේ රස දෘෂ්නාවක් ඇතුලේ ඔයි වයසකු පාස කමලක් තින්නේ ඒ නිසා ඕගොල්ලෝ තන්හාම වඩන ගමන් පොඩි ආස්වාදයකට බණහන් දෙපා. පොඩි ආසාදයකෙන් බනාහගැෙනිනුට පොඩා මේක අවන්ක අවබෝධයකට එකතුයි අදහසිංහ. ඕගල්ලට මේ අවබෝධය කරලා යන්න පුළුවන්.වායස ප්‍රශ්නයන්නේ. කරපු කියපුවා ප්‍රශ්නයන්නේ. ඕගුල්ට මේ ධර්මය එහෙනකි ඔගුළු පුළුවන් තරන් සම්මාධිට්ටිය හදන්නඒ සම්මාධිට්ටිය හැදුුනට පස්සෙේ මෙහි පැටලිලි නෑ.මිහි රණ්ඩු සරුවල් නෑ මෙහි වර්ණනානෑ මොකක්වත් නැයි එයා දන්නවා ජාතිය කොතන දෙන්නේ එතන ජරාමරණ තිබේ. යා ජාතිය පතන්න වත්නෑ දෙැන් අපි ජාතිය ප්‍රාර්ථනා කරගනනිවා කිය අපේ විතරන්නෙම මේ අපි මේ ලෝකෙත් ජාතිය ප්‍රාර්ථනා කරනවා. දැන් විවාදුව ව්‍යහාාවනාට පස්සේ අපි යාට කියනවා අනේ ම් මට මැරුණත් කමණන්න මොනුපුරෙද් දෙකලාන්න එහෙමත් කියනවා. ඒන මට ම මැරුණත් කමන්න අප පරම්පරාවට පොඩි කොල්ලෙක් කර ලමික්දකල ඒක එයා අයාගේ ජාතිී විතරන්නෙ මේ තමන්ගේ පරම්පරාවටත් ජාති ප්‍රාර්ථනා කරගන. හිතනව ධර්මියයලන්න පුොුවන්ගේල අරිමාරුයි මේ කාලේ ඔගොල හිම වැරදුනාට කමන්නේ එහෙම හිතෙන එක සංසාරික සත්්‍යයක ස්වභාවයක් ඔගුල හින් ඩිපාන අපිටත් එහම හිතෙනවා එම හිතුනාට කමන්නේ එ එහම හිතනේ ඔුලගේ හිතගෙන අවබෝධ කර ගණ්ඩකු එහෙම හිතනාට කමන්නේ එහෙම හිතෙන එක සංසාරික සත්‍යයාගේ ස්වභාවයක් සංසාරික සත්‍යයා පන්හාාවට දශකමත්මතිීන්නේ තන්හා දාසෝ කියලන යකට කියන්නේ. ඕගොල්ලොයි මයි අපි දෙන්නම සංසාරිකයි. ඒ නිසා මේ තන්හාාවට දාසකමක් කාවා කියනක ලැජ්ජවෙන්ඩෝනක නෙමයි. ඒ උපන් සාත්‍යයාගේ හැටිනේ පන්නවත්න්නේ. හැබැයි දැන් ඕගොල්ලු මේ අවබෝධය මුණගැච්චක මේ කකාතාරඉඩි එපා. මේකාතාර න්නැත්තුව අවබෝධය කරාම යණ්ඩ බලන්න. එතුට ඒ සම්මාධිට්ටිය ඇතුළේ ඕගොල්ලන්ට, ද මේ දියට බලනකමකින් ඔගොල්ලට සම්මාධිට්ටියමයි වැඩෙන්නේ සම්මාධිට්ටියමයි වැඩෙන්නේ මොකදද සම්මාධිට්ටිය ජරාමරණංච පජානා ජරාමරණ දැනගන්න එතකොට ඔගුලු දන්න සීමක් එහාට ගිහින් ඔගොට වැටහෙන්වු තුන් භූමියීමම ගැම මේ කියන්නේ මේ මනුස ලෝකය ගනවත් ම ලඩවෙෙන එක ගැනමේ තුන් භූමියම ඉන්න සත්්‍යයාගේ කතාව මේ එකයිකලා දැන ගන්නුන්න එත තුන් බූමියෙන් එක තැනක්වත් අපිට පිහිට කරගන්න හිතෙන්නේ. තැන් අද අදාපිට හිතනවා දෙවිය ලෝක ගයාට කමන්නේ අපා එබ ො දිිය ෝකයේ උපත ගැන යටට තියෙනවා යම්කිසි ආකාරක ආගයා දිවිය ලෝකයේ අපායි දෙකම එක මට්ටමින් දකන්න පි නත්න දිවිය ලෝකයේ අපායි දක් මගනි ගත් නැක් දන ප අප මචර ල්කිවේ දිවිය ලෝක නි අපා ගනිිගන්න හක විතරන අප ගදර තියන අප ගිනි ගුල ග ලින්ට ව හම ගොල්ල හමදකකිින් දෙ. ඕගොල දකිින්ද දිවිය ලෝකේ යපායයි මනුස්සලෝකයි මේ තුන් ලෝකක තුන් ලෝකෙනමෙයි කාමභූමයයි රූපභූමය අරූපභූමයයි කියන්න තුන් ලෝකෙම ගිනි අරගෙනඉන්නේ දිවියලෝක ගියත් පිච්චනවා නිරයට ගියත් පිච්චවා. දෙප ඇත්තෙන්ම පි ඔන්න ඔය විදිහට දැක්කොත්තම යවබෝධය කරායන්න. නෑනෑ නිරේඩන් ගිනිගන්නවා කියල දක්කොත් දිවිය ලෝකනම් හරි සිලයි කෙලා හිතුනොත් එෙම් පිනත්න ඕගලට එතනත් ඇතිවෙන්නේ බවතහාාවක්මයි. බවයටමයි අන්ඩ හිතෙන්නේ. ඊට පස්සෙ පින්වත්න මේ විදියට බලනකොට ඔගළට සම්මාධිච්්‍ය උපදීවි. සම්මාධිච්්‍ය උපදීවි. එතොට ජරාමරණ නිරෝධංච පජානාති ජරාමරණ නිරුද්ධ කාණ්ඩෝඩ. ජරාමරණ නිරුද්ධ කරන්න වන එක එකක් දැ ජාමරණ නිරෝධංච පජානාතී කෙනකුට එකත් ප්‍රඥාවෙන් මයි දකින්න ල ඕන නිරෝධය ප්‍රඥාවෙන් දකින්න කොට්ට පින්වත්නී ඇති ඇතිවෙන එක නැතිවෙන එක නිරෝධය නෙමේ ඇතිවෙන එක නැති නිරෝධය නෙමීඒ ඇ ඇතිවෙන නැතිවෙන එක සංකතයි සංකතයි නිවන සංකතධාතුවනි ඇතිවෙනක නැතිවෙන එක නිවන නිෙම පන්නවත්නී. නිවන කියල කියන්න පින්නත්නී ජාතිය නිරුද්ධ කිරීමෙන් ජරාමරණ නිරුද්ධ ව යනවා ඒනම් අපි ජරාමරනත් එ එක හැපෙන්න්න හොඳනෑ. ජරාමරනවලට අභියෝග කරන්න ඇටස් තිපා. සමාරයි ජරාමරනවලට ජරාවටත් නවා එඒ අහිතනෝ මම මචර කල් භාවනා කලාය මං ච්චර කල් රැකල් මං අධිෂ්ඨා කරන බේෙත් ගන්නන්නේ ම ම ධිෂාර කොවිත් කාලේබ සමර දොස්ත මහතුරුත්ව කරඩග මම අධිෂ්ඨාන කරනවා මේ බුද්ධ ශක්තිය සත්‍යයයි මේ මම භාවනාකරපු එක සත්‍යයයි මං එහෙම එහෙම කලාය ඉතින් ඒ සත්ත්‍යය බලයෙන් මේ ජරාමරණ යට අන්්ඩෝන මේ මේ රෝගීිතත්ත්ය සුවපත් එෙන්් ඕන කියලා ෝ එකක මෝස්තරෙන් එෙනම විශ්වෂශක්තිය කිය ගොඩට සක් කතා කරනවා එහෙම මොකක්ත් නෑපන්නත්න පුළුවන්නන් ඕගොල්ලො නිරෝධය සාක්ෂාත් කරගඩ බලන්ඩ මේ ජාමරණනවලට ආභියෝග කරන්ඩ අන්් එප දුරජාන්සේ අපට එහිම අභියෝකනක ව බලුකට ධර්මීතියනවා පරිවජ්‍යන පහ තබා මහනෙනි මගහරරි ඩෝන ැන මගහැරලම දාණන්න කියනවා. ම සිරජැකපු කියනේ බයිවෙන්ඩ දෙයන්නන්නේ ම ඇතයි එන්න ඇතයින පර හිට හිටියොත් ම බයි ඩ දෙන ම ාවනරන සන මට ඇත්තු ගහන්නන්නේ අලිගහන්නනෑ කියලා පාර හිටක ටියොත්ේම අලිය ගහනවා. බුදුරජන් මතරන මහනි භාවනා කළ චන්ඩි හස් න්්ඩ හස්තයා මද හරන්ඩ කියනවා. අමජමනිිකායි සූත්‍රයක තියනවා. භාවනා කළත්කමක් නෑ කුටියේ හිටියත් කමන්නනෑ චන්්ඩ අස්සුයා මග හරින්ඩ කියනු එද ගොඩාරේ ඒක හේතුවමක අපිට වෙන කතාවත් තියෙනවා මේ මේ මොහ තත්ක කවදාවත් හැප්ෙන් එපා ගුණධර්ම දෙවුණ කළත් දවුණු නොකළ මොකද අපි දන්නේ ඔය රූපේ මොන මට්ටමින් ොන විදිී කර්මශක්තියකින් ගොඩ ැගුණනාදික ල අපි දන්න හැබැයි පරණකරමිගහන් ොච්ච දෙ අප නම් මේ උත්හ කරන්න මක්ද නැවත නැවත ජාතිය හදන් නැතුව ජරාමරණ දුක සකස්සෙන් නැතුව සම්පූර්ණෙන් ජාතිය නිරුද්ධ කිරීමෙන් ජරාමරණ නිරුද්ධ කරන්න යන ගමනක් අපට තියෙන්නේ ඒනම් ඇතිවෙනක නැතිවෙනක නිවන නිමී ඇතිවෙන බව නැති කරන එකයි නිවන මොකක්ද නිවන කියනේ ඇතිවීම නැතිවීම නිවන නෙමි ඇතිවීම නැතිවීම අපි අවබෝධ කරගන්න ඕන ඇත්තිවෙන බව නැති කරල දානෙක තමයි නිවන කියලෙන ආයනම් අපි ජරාමරණ අියෝගගේ නෙම ලෙඩවෙෙන එක අයිසය අපිට ආභියෝගය නෙමයි අපිට අභියෝගමකදද ජරාමරණ සකස්වෙන්නේ ජාතිය නිසානන් නැවත ජාතිය සකස් නවන විදියට මං කොහොමද ප්‍රතිපත්තියට එකතුවෙන්නේ මට ුවමනා කරන්නේ ජාමරණ නැති කරන්නවත් මේ වෙෙලාවේ සෙමැහ දෙෙනකොට මේ පිරිත් කියල සෙමහොඳ කරගඩ ඩිම, සෙමහොඳ කරගඩ ච්චර පිරිත් කියන්ඩ ඕනත්නෑ හැබ්විය මරි මේ මේ වාත රෝගයක් ඇතිවවාන පිරිතුත්කිවට කමනන්නේ මොකද මේ පිරිත් කියනක කොට තමන්ගේ හිතසුවපත්තෙනවා හිත සුවපත් වුනාම් ඔය ගොඩක් ලෙඩ හිතින් හදාගත්තේ වනි හරියට ලෙඩ තියනවා හිතින් හදාගත්තේවා ඒවා ඇත්තටම මේ කයේ ලෙඩත්නෙවී සිත ලෙඩ වෙනකොට කොහොමත් ස්ොභාවයෙන්ම කය ලෙඩ වෙනවානේ එහෙම මට්ටමක් නයට තින් එය නිසා පින්වත්නී සිත ලෙඩ වෙනකොට කය ලෙඩවෙන එක ස්ොභාවයක් ඒ නිසා සිත අවස්ථානෝචිතව සුවපත් කරගන්න පරිත් එහෙම කියෙක හොඳයි. හැබැයි පිරිත්කිව්වා කියලා ඔගොල්ලට සදාතනික සුවපත්කමක් කම්බයි කියල හිතන් ඩෙපා ඒකටික අවෝධීෙන් කිවොත් නම් ඔන්න ිගස්තාව මොනවාහරි යහපතක් වෙයි. ඕගොල්ලො සෙමකි පෙනකොට වාතේයකි පෙනකොට පිතකි පෙනකොට මොවාරි ෙහෙත්තේත් ගන්නවා ඒයි විදිහම කරන්න. ඇයි අපි දැන් සකස් වනු ජාමරණත් එක අපි කවදාවත් හැප්පෙන්න්නේ. අපිට ුවමනාවතියනම කක්ද ඇතිවීම නැතිවීම අමානිවන නෙමී ඇතිවෙන බවන ඇැතිකිරීම යමානිවන ඇති වෙන බවටආදාල හේ තුටික නැති කරලා දාන්නන්නේ ඉදැන් අපිහදන්නේ. දැන් ජරාමරණ ඇතිවීමට අදාල සාක්ෂියමකක්ද ජාතිය ඉප දෙනකම. ඒහෙනන් දැන් ඉප ඉපදෙන්ටනං උපතට කාරණත් තුනක්තියෙන් ඕන මවකුසක ඉප දෙන්නන. දෙමව්පියන්ගේ එකතුවීමකුත්තිේෙන්ඩෝන. ර්ම ඤ්ඥානයේ පැළවෙෙන්ඩත් ඕන ප්‍රතිසන්දිි වි්ඥානය බැසගඩත් ඕන ඒත් එක්කම පින්නත්නී ඔය මවගේ ඉරතුමත් භාවේ තිෙන්න්නටත් වඕන වගේ මෙිහ සාක්ෂි ගොඩා කතා කරනවා. ඔයාතර පින්වත්ටි පැමින් මොනවාතිබනත් මවගේ ඉර්තුමත් භාවය ඇයි දෙමවපියන්ගේ එකතුවීම මොනව තිබ්බත් වැඩන්නේ ප්‍රතිසන්ධදි විඤ්ඥානයේ බැහැගන්න ඇත්තා ප්‍රතිසන්ධි විඤ්ඥානයේ බැහැගන්නේ කර්මීයට සාධාරණ එකට එක අපේගෙනනි සිිය නො එකට කර්මවිඤ්ඥානය කියලා කර්ම විඤ්ඥානයයි බැසගන්නේ. කර්ම විඤ්ඥානයයි බැස ගන්නේ එතුොට කර්ම විඤ්ඥානයේ නම් බැසගන්නන්නේ දැන් අපි කරන්න ඕනෙ නම් පින්නත්න්නේ විඤ්ඥානයට බැසගණඩ බැරිවෙන හැටියටම කර්මය දුරුවල කරන්ඩයි යෝන්. ආන දැන් අපිට ඇතුළ වැඩත්තියෙනවා කරන්න. විඤ්ඥානයේ නැවත කෙබඳු ස්වභාවයකටවත් බැසගන්න නැතිවිදියට අපට තියෙන්නේ කර්මය දුරුවල කරන්නයි. කර්මයදුර. එතවට කරම මේ කර්ම රැස්සෙනකම. තුළ නැවත මේ එතුර කෙනෙයන් වලින් කර්ම නිරද්ධ කරන්නත් බෑන් ඉපදිච්ච ආත්ම ගාන කර්ම සකස්ෙච්චේවා කොච්චන ඇද අනිත් පැත්තෙන් අපිට හිතෙන්න්නත් පුළුවන්. මොකද දැන් ඔබහන්සේ ලහොමකිවට අපිට දැ මේ ජීවිතය කර්මයම බලපානත් නෙමේනි සමහරර්ම දිිට දමවේදන වසින් බලපානවා සමාරකර්ම උපජ්‍යවේදනය වසින් අපා පරිියවේදනය වසින් කිය කියනවානි සමහරය වතින මේ ජීවිතය වන පරණකරපු එකක් බලපානවා. සමාර විට පරන සෑහන කාලෙකට යට ගේියපය එකක්ුණත් බලපාන්න පුුව. අපි දන්නේන මුකක් බලපායිද කියලා ඒත ෙ ඔහන්සලෝ විදර කම රුද්ධ කරන්න පුළුවන් ධිමත් කාලය තිස්සි මුල හොයන් බරිතනම් දර් කාලයක් ර්ම ැස් කර කර කර්ම සකස්කර ම කෝහම දෝයි පශන විසඳන්න ලෝ ගල හිතන පලන්න පින්නත්න. අපි කරන්නේ අතීත සංස්කාර අනුව හිතට හැසිරෙන්ට දෙන්නෙත් නැතුව අනාගත සංස්කාර මවන්නත් නැතුව වර්තමානයේ මානසිකව හිත තුළ ගොඩනගෙන ධර්මයන් විදර්ශනා ඥානීෙන් බලන කුසලතාව ස්ථාවර කරගන්න එකයි ඇයි. පින්වත්නී මේ මොහොත තුළ සිත තුළ ගොඩනැගෙන ස්වභාවයට අනුව තමයි පුනර් භවේ පැනවෙන්නේ. ර්තමානය කෙ නිරුද්ධරහම ප්‍රමාණවා ආතීතේ වෙච්චේ වනත් නගතයට වඩ තින ඕනත්නෑ. වර්තමාන භයේ කෙස්ටික නිරුද් කරගත්හනම් පුනර්භවය පැනවෙන්නේ. අපිට ුවමනා කර එක දෙයයි කරන්නට නිමකක්ද පුනරභවයේ පැනවෙනක නවත්තන්න විතරයි අපට ඕන. අපිටම මේ කරමොක්කෝම නිරුම ඉපදෙින් ැම අපපු ගම ඔක්කෝම කම නිුද්ද කරන්න බෑව ගේවල ඉරන්නත් බෑ. යි කොච්රලා තිනවාවද කර්ම සිතින්කයින් වචනයෙන් පින්නත්නි අනාද මුල හොයන්ටත් බැරි දිගමනක ඇවිල්ල නං ඒ දිගගමනි කරගත් ඔක්කෝම කර්ම නිරුද්ධ කරනවා කියලා හිතුව ඒකතරම් මෝඩකමකුත් නෑනි ඒත් ඒ අදහස පිළිගතේ පුබ්බේකත හේතුවාදීන් කියල හිටියකෝටසා ඔක්කොම් පෙරමේ නිසාවෙන්නේ අපිතින් ගවල ඉර කර් ඕන. ඔය අත්ත කියලමතා යෝග අනුගමනනි කරපු ඇත එෙමි ඒගුල දුක්දුන්නේ ගෙවල ඉවර කරන්න. ක්දල දක්දල ඒ ගොල උත්හ කලා අත්ත කලමතා යෝගීන්ගේ එක්තරා ගුරුලයක් ඒ ඔක්කොමත්ත කළමතා යෝගීන් එබඳු චින්තනයක් නෙමේ තිබුණ ඒකොල ත්හ කලා විඳවල විඳවල ඉවර කරමු. ඉක්මට විඳවමු ඇගෙවල දාමුක්මට ඇයි අර පණ වෙච්චේ ක්කෝම අපි ගෙවමොකොමහරි. බලංහරි ගෙවමු ගෙවෙන් නැත්තම් අපි විඳවමු විඳවල විඳවල ඉවර කරමු. ඔන්න ඔගේ පරණ කර්ම ගෙවන්ඩ ඕන වගේ මහා බරපතල අදහසක හිටපු අත්තගල මතාන යෝගයේ නිටියා නමුත් බුදුරජාණන්සේ වදාලා මහනිනි මේ කර්මයට අභියෝග කරන්නත් එපා මේ කර්මී විඳින්ඩත් එපා කර්මය විඳවන්නත් එපා කර්මීෙන් කර්මී අට ගහණන්ඩ දන්නත් එපා ඇයි කරමීයට හණඩ බෑ මුහුද හැගුණත් බෑ ගල්ගුහාවග හැඟුුණත් බැ කියලාල දශාවල තියන්නේ මොන ලෝකකිගයක්ත් කරමින් බේරරින්ට පුුවන්කමක් නෑ එ කරමීට කරන්නත් බෑ හැබ එක දෙයක් පුළුවන්ම කදද කර්මී නිරුද්ධ කරන්න පුළුවන් ප්‍ර්ඥාවෙන් ඒගන පජානාත යමලයිමක කියනන්නේ මුහෙමනිි ජරාමරණංච පජානාති ජාමරණ සමුදයංච පජානාති පජානාති ප්‍රඥාවෙන් විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. ජරාමරන දැනගන්නවා කියන කැනම තුන් භූමීම කතතා ප්‍රඥාව බලන් ුවින් දැ ගලන් දිවියලෝක ැකිවට දිියලෝ ඉන්ද්‍රියදක මක්ම ප්‍රඥාාව බල විමසලා තමයි ොෝම ප්‍රඥාෝච ශ්‍රාවකු විතරයි තත්යන්ගෙන බෝධ කරගන්න පුළුවන් වෙන්නේ ඒමනද මේ විදියට බලන කොට පින්නත්න්නේ ඕගොල්න්නන්ඩ දැන් අපිට තියෙනවා අපිට දැන් තියනෙමකක්ද ඇතිවෙන බව නැති කරන්න විතරයි තියෙන්නේ අපි කාර අප අපි ජරාමරනත් එක්ක හැපෙන්න්නේෑ කවදාව ඇතිවෙන බව නැති කරනවා ඇ ඇතිවෙන බව ඇතිවීම නැතිවීම නිවන නිම? අපි ව ඇතිවෙන ඇති සිතේ ඇතිවීම නැතිවීම දකිනවා ඒත් දකිමින් අපි කරන්න එමකක්ද පින්වත්නී ඇතිවෙන බව නැති කරනවා ඇතිවීම පිණිස පදනම අපි හදන්නේ පුනර් භවේ පිස අවකාසය හදන්න එච්චරයි. අනාගත ජාමරණ දුකගන් අපි අදහසක් ගන්නත් නෑ මේ වෙලා වි ජාමරණ දුකත්්‍ය කවිට පැරලීම කුත් ඒලා අත්තිශයෙන් ලඩ වනතර ඇති වා නැතිකරන වැඩ පිලව අර නැද සමාට ලකා බෞද්ධන්න පුළුව ඒගු කාල බනාල මොකරි ලඩවනොත්තිම නෑන මේ ධර්ම බරුවක් මේක විපාකනෑ විපාක න මංවගමි කලෙඩවයේ ඒනම් මලෙඩෙන්ඩ දියන්න මේ නම් පාකයක් නෑ බලු ධර්මයක් ැතිමි සයාසගේ සනපිට කාලබි ලන්න ඒයාලටහහිම් බහින්න රෝගයක් නෑ අපි ැනමේ ඔක්ොමවෙන්න ඒනම් මේ ධර්මී විපාක නැත කියල ප්‍රඥාව නැතිමිනිහි කතාහරරින්න පුුවන්දර්ම ඒයියා දන්නෑ වර්තමාන ජාමරණ දුක දන්නත්නේ නාගතේ සකස්වන ජාමරණ දුක දන්නත්නෑ මේ මේවා සකස් වෙන විදික්‍රමය දන්නත්නෑ නිවල බුද්ධාසන ඉලක්කේ දන්නත්නෑ බුද්ධසාාසන ඉලක්කයේ බුද්ධසාාසන ඉලක්කයේ පින්නත්න්නේ දංකුඩ ටික් කාලා හරි කමක් නෑ පින්නත්නී ඇතිවන්න බව නැති කරලදාන්න බලන් ඇතිවෙන බව නැති කරලදාන් එතොට ඇති වෙන බව බට අදාල හේතුටි වෙනස් වුනාට පස්සේ. නැවත ඇති වෙන්නේ ඇතිවන්න ඇති නිසා ඇ ඇතිවීම නිසාහට ගන්න ජරාමරණ සෝක පරිදිව දුක්කදෝම ඇවීම නිසාහට ගන්නන්නේ වතින්නේ ජරාවට දන් අපි ඉපදිච් නිසාවාය ඉවාසට අන්ඩ වෙලා ලඩබවඩ වෙලා අඩන්ඩ වෙලා වැල පෙන් වෙලා අප්‍රිය විප්‍රයෝගදුකයිසර ෑගහන්න වෙලා අප්‍රිය සම්ප්‍රයෝග දු ස්රම් පින්නත්න අඩන්ඩ වෙලා ඊට පස්සේ සෝක සෝසුසුම් හෙලීම් වැලපීම් මොක්කොමත්තෙක්ක යන්නේ ඇයි. ඉපදිච්ච නිසානි. ඉපදිච්ච නිසානි. ද නැත ඒ කතාවක් වොත් සාධාරණ නෑන ඒනම් ඉපදීම පිණි සාවකාසය දුරුවල කරාම් පස්සේ ඉපදීීම පිණ සවකාසය නැති කරල දෙම්ම හරි යතුර ඉදීම පිසාවකාසය තමයි බවය භවය ජාති උපදීින් ජාති හටගන්න මොකක්තිි සාද භවයනිසයි බව පච්චා ජාති කියල කියන්නේ භවය කියන් ඉපදිනවා කියනක නෙමේ භවය කියලා කියන්නේ මේ මොහොතේ කෙලෙස් සහගත මතකය මේ මොහොතේ කෙස් සහගත මතකය තමයි භවය කිය. ජා ාය ඇතිකරන්න අපිමකද කරන්නේ මේ ොහොත කෙලෙස් සහගත මතක යින් කලදානවා. මතකනෑ නම කෙලෙස් සහගත මතක යයින් කරන. නිවන්ත පොට ොක්කොම් මතක අම්මතතාත්ත කකවද කලින් ෙදර කොයිද තිබේ ඉඩමකොයිද තිබ ගරුවරේ ඔක්කො මකයි කෙස් සහගත මතකයක් නෑ. එතට උන්හන්සේලාට රූප පේනවා කෙලෙස් සහගත මතකයක ඩුඩු දුවන්නේ. අපිට පින්නත් රූප පෙන්න්නේ. අපිට කෙලෙස් සහගත මතකයයි මතුවවෙන්නේ සාමාන්‍ය පුතක්ජන ලෝකය කෙනෙකුට රූපේ පීන්නේ රූපේපේනවන පින්නත්න්නේ ඇලෙන්ට බැඳන්න මුලාවෙන්න පුුවන් විදිහයට සබ්දය සබ්දය සබ්දේ මටමින් ඇහිෙනවානම් කොමද පින්නත් පැටලෙන්නේ නික සද්දේ වදිනවා විතර නිකනට කොමද පැටලෙන්නේ මට බැන්න අයමම් ැුම් ඇහු අයිගල කොම පැටලෙල්න්නේ මට බැන්නනාය කියල හිතෙන්නේ බනුන්හන මම මේ පැත් ඉන්නවා කියල්ලා දක්කොත් විතරයි බැනුන් අහන මෙක් මෙහෙඉන්නවා පුද්ගලයක්කින්නවා. බැනු බණන මිනිහෙකුත් එෙලිය ඉන්නවා අයිලියෙත් පුද්ගලභාවයක් පේනවා. බැනු අහන මෙකුත් මේේරමී ඇතුළෙත් පුද්ගල භාවයක් පේනවා. අර මම කියන භාවේ නැති තැනක පින් අත්නී අත්ති්‍යයේ ස්වභාවිකයිය. මම කියන එනම් මේ මම කියල බලන හුරුව තමයි කෙලෙස් කියල කියන්නේ ඒ මම කියල බලන්න හුරුවේ ඇතුළේ තමයි අපි රප සබ්දගන්දර සපොට්ටබදම් ඔක්කොමනාට අතු ගන්න කෙස්සාහගතමතක. කො රපේ රපේ මටමින් පෙන්ෙනුුණුත් ප්‍රශ්නයක් නෑ වර්න සහ තන චක්කුප්‍රසාදී මත පතිත වෙන්නේ අන් න්න ල ප ස ස ක් න ර ස ො රප රූපන ෙන ස ඩ ප අනිතියයි අ අපි පරිනාමයි වෙන ස සහ ේ අයිති ීම කද ොක්කොම රප සක චේවන දරුවගේ රපය සක ල ෙදරත් ඔක්කම කක්ස ච ව ස කස්වීම ඇතුළේ පේ පේන මට්ටම ඇතුළි මමායනින් තමයි අපි සංඥාන්ටික අරම්තන්. මම එනින් සංඥාටික ගත්තට පස්ෙ රූපේ අතාාර්ථවාදව පේන්නේ ඕගලට හිතෙන විදිට රූපේනවා මේ හිතේ හැටියහිමයි. හිතෙන විදියට රූපේ පේනවා. එත හිතන විදිට රූපේනවාමිසක් රූපේ පේන මටම ගලන් රූපය අවවෙන්න මේ රූපේන මටම ගලට රූපේද හා බලන්න පුලුවන් මේ ගොඩනැගි කියෙක්කුත් ෑ ගෙද කියෙකුත් නෑන ඇයි ගොඩ ැකිල්ල හැදුණු පදනමත්ත එයා හන්න පුුව මටම තින් ල්ටිකස් සිමින් ටිකක් වැලි කරමේ ටික් නිතියෙ. නොදයාහා ැලුවවත්තහෙම ඒ බලනකොට බලකොට වටිනාකම පින්නේ. මේසේ මේසේ පත්නි ප මේසේ කියල කෙලෙස්සාක මතකයක් ඇතුලේ බලකක් විතරයි මේක ටිනාකම පේන්නේ. මේසේ අතාබත නයක් ඇතුල බලනොට නිල්ලිකාල්ලිකක්විද විතරයි වැටහෙන්නේ. ඒ ඥානය හදන්ට තමයි පන්නත්නි සතරති පට්ඨානි පාවිච්චි කරන්නේ ත කායානු පසනාව වඩදි කෙස් ලෝම් නියද සමස් නහර ට මිඳරුුවකුගොඩුවහද බෙදල පෙන්න්නනවා බෙදලකෝදැන් පෙන්නල බලන්ට කිය න ෝයාගේක ඇල්ල කොත්න දොයින්න කියලා. ඒවගේ මේ ෝකම බදන්න පුළුවන් වේ මේ බෙදල ැලුවටස්සේ අන්තිමට ලීටික් යතුරුව සහරමනිසු මහන්න වශ්‍ය වටිනාකමත් දෙනවා සමහරය වද ඇඳුමකට කියලා හිතමකු කාන්තාව හරි ආසයින ඇතුුවල්ට. එතුොට ඇඳුමකට වටිනාකම දීලා මමා ලොක්කු ගනන්වලට ඇඳම් ගන්නවා තමාර මිනිසු සාරිග න්ඩම යනවා ඉදාවටඒ දම දව ය වාුව අවා ඉන්දාවට සාඩික කරන්ගෙ හමත්තයෙන් කමන්නන්නේ ඇතින් ඒ කෙස් සහිත හිත්වොල හැටිනීති කෙස් ගොඩා හැතිලෙනකොට හෙම තමයිඉති. එති ඒක තුළේ අපි අපේ සිතා අවබෝධ කරණන්නඩුනාා මගේ හිතෙස් ගුඩා බහුල ඒකනම ලංකාවශසාරරිනිෙම ඉදියාවටමගින් අරන්ෙන් කියල කියන්නේ මගේ හිත කියෙලා ඔගුල උගනගේ සිත අවබෝධ කරගන්න එහෙම කිවට හිතකමන්නෑ දැන් අපි මේ හිත කියන කියන පදට නටල දැම් මහන්සින අපිට. හරි වෙහෙසයින අපිට අනික ඔච්චර වැඩකරලා වැඩ කරලා වැඩකරලා ඉවර වෙනකුට ආයෙත් සිත වෙනසාරි අපෙන්න්න නවා. අල්මාරිය ගොඩා සාරි පුරෝගත් අපිට අලුත්සාරියක්ක් කොයා ගන්න පුළුව මටමක්න ොලු අපේ සිත වැඩ කරනන්නේම ්‍රම්තෘපති මත් නෑන. ඉවර එක ඔගු හිතවා ඉස්සරහටමික වරවී කියලා මැරණවෙලාටත් ඔයා අදහස හොමයි. අප රාධ අරදේ මට ගන්න බැරි වුණන කියන අතතුෘපතික හිතින් තමයි ගොලට ඇස් දෙක පියවන මේ අවබෝධය නැත්තා. එබඳු ස් දෙක පියෙවන්නේ තැනක පිවත්න එයා ඉන්නේ අර මමානයේ පදම් කරගෙන කෙල්ලෙස් ගතියක් ඇතුළල අනාගත භවයා හදාගෙන යස් දෙක පියාගන්න. එඒ සහගත මතකයක් ඇතුලේ තමයි යටටයාගේ ජවිත ඇත හැරින්. එතකොට එමනන් ඒ මට්ටම ඇතුළේ අනාගත ජාමරණ දුක හදාගෙනන්නේ මෙහි පන්සගුලදල මොකවත් කරන්නබ මොකක්වත් කරන්න බෑයාව ඒනිසා මේ යථාර්ථයක් අප අවබෝධ කරගන්න්ඩෝට නමුත්ඉතින් ඒක යතාාර්ථය බලන්න කොහොමද විසුරුවල බලන හැමයි එකම්ම සර පුළුවන් තරම් පුරදුවෙන්න හැම දෙයක්ම විසරුවල බල පේන මට්ටමි නැතුව. විසරුවල බලන්න කොට නාම රූප විදිීර විතරයි පේන්නේ. තමා එලියත්නෙමේ තමා තුළ නාමරූපදත්දැකීමමක්වි ීට විතරයි පේණි. එලියදේ විසුරුවල බලනකොට තේරෙෙනවා අප පින්වත් නීදැන් අපිහිතම වූ මහ වටිනාම සාරයක් කියල යදසම ගමකු ඕක සම්පූරණයම ඊට කලින් තිබ මට්ටමට ගිහි බලන්නකු නිකම් රෙදක් ඔය ඔය කෑ ලිටික ඔක්කෝම දාලා හැදුවට නිකම්ම රෙදි කැඇල්ලා නිකම්ම රෙද්දක්. ඒකත් එංකරල බැලුව නූල්ටික න්න. එකොට දැන් අර රිදිකෑල්ලකට ද වටනාකම නූල්ටික දීද දෙන්න පන්නත්නී දැන් ඔය 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 ඇඳම හොඳට ඩිසයින් කරලා තියෙනකොට වටිනාකම ගියාට ඒ වටිනාක මර රෙදිකෑල්ලට යන්න සමටඒ වටිනාකම අපිට හිතන්නත් බෑ. ඔන්න ඔහොම විසුරුවල විසුරුවෝල බලනකොට පින්නත්නී වටිනාකම පේනෙම නැතුව යන. න්න මේ අවකාශ ධාතුේ හැඩේ වෙනස් කරත් වටි නැත්තං සත්‍ය වසින් වටිනාකම හිතෙන් දුන්නේ කන්නේ. අවකාශ ධාතුේ හැඩේ වෙනස් කළත් වටිනාකම නැත්තං මේ වටාපත වටිනවාමයි කියලා හිතගෙන මම් එක එහම වටිනා කියලා වම් මටමක පරිසං කරන්ඩුවයි නොන. වාන ගත් පොහම පරිසට අයන්තියන්න වෙනයි ැඩුනොත්හෙම කිය හැයි පින්නත්න මේක මේ අවකාශධාතව මේක කෑලි කෑලි ටික්කට කඩලා වංක පොඩ්ඩක් පත් වෙන අයිංකරන්න නැතුව මේ ටික ක්කෝම අඹරලා අඩුගෝප්කට දාලා තිබොත් මට වටිනාකම දැනෙන් නෑන. එදකොට මේ රූප කලාප එකක් පත් අයින්කරන්න නැතුව හැඩය විතර වෙනස් කළ ඒත් වටින් නෑනේ ඒ නම් වටිනාකම කියන්නේ සිතින් දුන්නේ එකක්නේ. අ ගණ සංඥාවත් එක්ක හිට ගැලපිල යාමත්තෙක් ඇති වෙච්ච එකක්නේ. දරුවටත් ඔහ කයි. ොල්ලන්ගේ හැම්මත් ඒකටම ඕකයි ෝක විසිුරුවෝල බලනකොට ඕගොල්ලන්ට රූපේ රූපයේ මට්ටමින් පෙනි ඕගල්ලන්ට රූපයේ ඕගොල්ලන්ගේ චිින්තන රටාවට අනුව ගැලපිලානි පේන්නේ එහනම් මත ඒ අතාර්ථාවවබෝධයටාවට පස්සේ පින් අත් මේ වටාපත රකිට මට වැඩර්ඩ ෝඩ්නෑ මට මේ සැලසුම් කර් ෝන ෝක කවුරරි ස්ගනය යිඉවත් කියලා මට මේක පරිසං කරඩුවමනානෑ ඒ වෙනුවෙන් මට මැදිහත් වෙල කතා කර්ඩුව මනානේ වටාපත පරිස්සං කරන්න මට පෙට්ටගම් හදඩුවම නානේ. එතකොටා අරැක කියන කම කරන කම හිතනකම වටාප තරම්භයා මටනෑ කියන හිතන කරන කමට නියද කර්මය කියන්නේ. සිතිංකයින් වචනය නේද කර්ම ැස්සෙනවා කියන්නේ. මේ වටාපත අරම්භයා කර්ම රැස්සනක පින්නත්නී වටාපත අරම්භයා මා තුළල අවිද්‍යාවට වෙච්ච වැඩක්නී. වටාපත අතරථවාද අවබෝධය යටටමස මේක ැඩනත්මට ප්‍රශ්නයක් නෑන ඒ ුද්ජති පලුද්ජති ලක කැඩන බින්ඳනකම ලෝකට අයිතින්නේ. අවබෝධ කරාට පසයා කැඩෙන බව දැනගෙනමයි පවිච්චි කරන්නේ. හැබැයි පවිච්චය අතර කරන්න. මම හෙටත් වට අභතාරගන තමයි මේ ධර්මාආසනයට වඩින්නේ. හෙටත් මං මේ පාවිච්චි කරනවා. ඩැන් ලංකා විනිසීතන්නේ පරිහිහරණය අතර කරන්න දානික මයි බුද්ධ ාසනය කියලා වෙන දටත් වඩා හොඳට පරිහරණය කරන්න. වෙන දටත් වඩා අබනට එනකොට ැ තියෙන හොඳ ම ඇදුු මැඳදගෙනඉද. හොඳ මෑන්දුු මෑදගෙන න්න පුළුවන් හිතහදාගන්න. අද තමයි හොඳම ඇඳුමාදින් ඕන කියෙ හිතන්. එතක අප එතකොට අරයාගේ සිත ගොඩ නැගෙනවා නොම්බැන්දී පරිහරණය කරනතනගොට අද බලානය අද බලාන මේ කෙසයි ත්ත කොච අමාරු වැටි ලද කියෙන ඕන එයා පරිහරණී කරලත්නය බලානයද්දී. එයා පරිහරණී කරලත්නෑ ඒ පුදුමාසරණකමක් නතියෙන්නේ. රැස් කරලා විතරයි පරිහරණී කරනෑ. රැස් කල තියාගත්තර කමන්න මේහි අවරුදු ද පන්සියක් ක වඉන්න පිලන්න රැස් කරල තියාගත්තත් කමන්නන්නේ දැම තම අුරුදු පහක්ක ඇති ඉන්නවෙන්නේ එදොේ අවුරදු පණ පහහාය ඇතුළද පින්නත්නී මේ මේ අවබෝධය පැත්තට එකතු වෙලා ජරාමරණ දුක අනාගතේ හැදෙන් නතිවිදිටම මේ සම්පූර්ණින් ඇතිවෙන බව නැති කරන දක්ෂශ්‍රාවකයක්ෙන්න්න ඒ ශ්‍රාාවකතය ඇතුේ ඔගුලඟගෝ පහිරණ කරන දේශ අපි කවදාවත් බුදධසාාසනය අභියෝග කරන්නේ ඒ දක්ෂ ශ්‍රාවකත්තියව උදෙසා, මේ හෝරාවක ධර්මානු ශාසනාව හැම දෙනාට මුපකාරවේවා.